සයිරේනියාවන් කියලා කියන්නේ අපේ මේ සත්ත්ව ලෝකයේ ඉන්න ගෝත්‍රයක්. මේ සයිරේනියාවන්ලා ජල ශීරපායන් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ගෝත්‍රයට අයත් වෙන්නේ මුහුද ඌරන් සහ මැනටියාවන් කියන සත්ත්ව විශේෂ. මෙයාලා වෙරළාසන්න මුහුද තීරයේ ජීවත් වන කිසිම වෙලාවකදී මුහුද වෙරළට නම් එන්නේ නැහැ. මෙයාලගේ දේහ ස්වභාවය ගත්ත මෙයාලගේ සමට යටින් තෙල් මන්ද ලෙස හඳුන්වන මේද ස්තරයක් තියෙනවා. එතකොට මෙයාලට ජලය තුල පාවීමේ හැකියාව ලැබෙනවනේ. ඒ වගේම මෙයාලගේ සමේ රෝම පවතිනවා. දේහයේ තර්ක රූපී හැඩයක් ගන්නවා. ඒ වගේම මෙයාලගේ පූර්ව ගාත්‍ර අවල්පත් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් පිටුපස ගාත්‍රා නම් නැහැ. ඒ කියන්නේ අපර ගාත්‍රා නම් මෙයාලගේ දෙක ගන්න හම්බෙන්නේ නැහැ. මේගොල්ලන් වැඩියෙන්ම ආහාරයට ගන්නේ මුහුදු තනකොළ වැනි පෙරැටි. මේ මුහුදු පතුලේ තියෙන ශාක කොටස් කඩා ගන්න මුඛයේ විශේෂ අනුවර්තන තියෙනවා. මෙයාලව අපි ශීරපායන් විදියට හැඳින්නවත් බාහිර කන්න දරන්නේ නැහැ. මෙයාලගෙන වැඩි අවධානයක් ඇති වෙන්න හේතුව තමයි දී කිඳුරියන් පිළිබඳව පැවතෙන කතා. ජලය තුල ශරීරයෙන් කොටසක් පමණක් දිස්සෙන විදියට ඍජුරියවකින් ඝන සත්වයා තම පැටවාව අවල්පත් ආධාරයෙන් පපුවට තුරුළු කරගෙන තමයි කිරදීම සිද්ධ කරන්නේ. හදිසියවත් බියක් හෝ හදිසි අනතුරක් ඇති වුණ ගමන් ඉක්මනින්ම ජල පෘෂ්ඨයෙන් පතුල දෙසට ගමන් කරනවා. එතකොට මෙයාලගේ වලිග කොටස ජල පෘෂ්ඨයෙන් පිටතට නිරාවරණය වෙනවා. ඒ දර්ශනය හරියට ස්ත්‍රීකගේ ස්වරූපයගත් ඉහළ කොටසක් සහ මත්සේකුගේ පහළ කොටසකින් සමන්විත හැඩයක් නිසා මෙයාලව දී කිඳුරියන් යැයි අදහසක් ඇති වුණා. සැබෑ ලෝකයේ ඇත්තටම දී කිඳුරියන් නැතත් ඒ අපේ හිතන දී කිඳුරියන්ගේ ස්වභාවය මේ කියන සයිනේරියාවන්ට තියෙනවා. මේ සයිනේරියාවන් ගැන කලින් දැනන් හිටියේ නැහැ නේද? හැබැයි ඉතින් මෙයාලව අපේ ලංකාවේ මුද්දරයකට ඇතුළු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අලුත් දේවල් දැනගන්න අපේ YouTube චැනලය subscribe කර ඊට ඉදිරියෙන් ඇති bell icon එක click කරන්න.